ආයුබෝවන් දනුට කියන්න අද අපි ස්පෙෂල් විදියට තමයි මේ ෂෝ එක කරන්නේ පොඩි වෙනසකට because මේ දවස් දෙකේ ලංකාවේ සල්ලි නැති වුණාට මේ කතාව තමයි ලංකාව වටේම යන්නේ කවුද අන්තිමට මේ මිසිස් වර්ල්ඩ් තරංගේ කෑවේ ඒක තමයි අපි අද කතා කරන්න ඉන්නේ අපි කතා කරන්නේ නැෂනල් ඩිරෙක්ටර් එක්ක චන්දිමාල් ආයුබෝවන් චන්දිමාල් ආවද ආයුබෝවන් චන්දිමාල් මේ දවස් ටිකේ මේ ඔයාලා දැන් අවුරුදු දෙකක් විතර මේ ක්‍රවුන් එක තමයි ඔයා නටන්නේ ඔයා කියන්නේ ඔයා පුෂ්පිකා කියන්නේ ඔයා තමයි එයාගේ chances ටික කෑවේ කියලා. ඔයාව trust කරන්න බෑලු. ඇත්තද මේ කතාව? මම ඇත්තටම කියන්න ඕනේ දනු මම මේකට උත්තර දෙන්නේ නැහැ කතා කරන්නේ නැහැ කියලා හිතී මේ සම්බන්ධව. මොකද මේක මහා කරදරයක් මට. මොකද අවුරුදු දෙකක් තිස්සේ ගිය අවුරුද්දේත් මට මහා ප්‍රශ්න ගොඩක්. දැන් ඇවිල්ලත් ප්‍රශ්න ගොඩක්. ඉතින් මගේ රස්සාව මේක නෙමෙයිනේ දනු. මට රස්සාවක් තියෙනවා සහ මම මේ දේවල් කරන්නේ රට වෙනුවෙන්. ඉතින් මේ කරදර වලට මම කතා කරන්නේ නැහැ. මොකද රටේ මීට වැඩිය ප්‍රශ්න තියෙනවා. සහ මට රෝසි සේනානායක මැතිණිය වෙනුවෙන් මම පෙනී ඉන්න ඕනේ. කියන තැන ඉන්න නිසා තමයි මම අද මේ ඉන්ටර්වයුව එකට ආවේ. ඉතින් ඒ දික් කරන ඇඟිල්ල සහ ඒ සියලුම දේවල් මම තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මම අභියෝග කරනවා. එහෙම දේවල් මම හෝ රෝසි සේනානායක මැතිණිය කරලා තියෙනවා ඔප්පු කරන්න කියලා. ඉතින් ඒ පිළිබඳව ඉතුමියත් මම හිතන්නේ මිසිස් වර්ල්ඩ් ආයතනයත් මේ වෙද්දි සියලුම නීතිමය පියවර ගනිමින් සිටිනවා. උත්තර දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. මම හිතන්නේ දනු එක අද දවසෙත් ටැනා ජොන්සන් මම හිතන්නේ ඉන්ටර්විව් එකක් කරනවා. ඉතින් මම හිතන්නේ විනිශ්චය මණ්ඩලයේ විනිශ්චයකරුවෙකුත් හිට අනිද්ද වෙද්දි කතා කරයි. ඉතින් මේ හැමදේම ඉස්සරහදි නිවැරදි වෙයි දනු. හරි දැන් අපි පොඩ්ඩක් යමු USA පැත්තට. ඕගොල්ලෝ ගිහිල්ලා එතන ගොඩක් වීඩියෝස් දැක්කා එකමතුවෙන් ප්‍රේ කරලා එකට එළියට ගිහිල්ලා කාලා දීලා සතුටින් හිටපු කාලයක් තිබ්බා. දැන් කියන්න මෙයා කියන්නේ පුෂ්පිකා කියන්නේ මේ ළඟදී ආපු ඉන්ටර්විව් එකක් ඉඳලා තමයි මේ ඔක්කොම ආයමත් පත්තු වෙලා තියෙන්නේ. එයාත් එක ගිය කට්ටින් එක්කෙනෙක් දෙන්නෙක්ව එයාට ට්‍රස්ට් කරන්න බෑලු. ඒ හින්දලු එයා පැරදුනේ. එයා ඔයා කියන්නේ එයාට 4th පොසිෂන් එක දුන්නද මිසිස් වර්ල්ඩ් ඇත්තේ? මෙහෙම මම දන්නේ අපි ඉටියේ ඉස්සර ස්ටේජ් එක ඉස්සරහා ඉඳගෙන ඉතින් මම රෝසි සේනානායක මැතිණියත් එයාගේ මැනේජර් තමයි අපි එකට වාඩි වෙලා හිටියේ. ඉතින් විනිශ්චය මණ්ඩලයේ අපිට ඉස්සරහෙන් වාඩි වෙලා හිටියා. ඉතින් තරඟය අවසන් වෙලා අපි එළියට ගියා. ඊට පස්සේ මම හිතන්නේ ලංකාවේ ඇවිල්ලා හිටපු සියලු දෙනා හම්බ වෙන රෝසි සේනානායක මැතිණියව හම්බ වෙන උඩට ඇවිල්ලා හිටියා. ඉතින් එතනට පුෂ්පිකත් එයාගේ මැනේජර්ත් ඇවිල්ලා තමයි කිව්වේ අපි 4th ස්ථානය අරගෙන තියෙනවා. ඉතින් කියලා බොහොම සතුටින් කිව්වම එතන හිටපු ශ්‍රී ලාංකිකයෝ සාක්කි ඔවුන් ක්ලැප් කරලා රෝසි සේනානායක මැතිණියත් ක්ලැප් කරලා ඉතින් අපිටත් ඇත්තටම සතුටක් දැනුණා ලංකාව 6ට ඇවිල්ලා 4th ස්ථානය ගත්තා කියන එක. ඉතින් ඒක මමවත් රෝසි සේනානායක මැතිණියවත් කියපු දෙයක් නෙමෙයි. ඊට පස්සේ තුමියට පුෂ්පිකා කිව්වා අපිට ලංකාවේ මීඩියා වලට යාගේ FB එකට දාන්න යම් ප්‍රකාශයක් කරන්න ඕනේ. ඉතින් ඒ වෙලේ තමයි අය පුෂ්පිකා එයාගේ ෆෝන් එකෙන්ම ඒ වොයිස් කට් එක දෙදී රෝසි සේනානායක මැතිණිය එතනම ඉඳගෙන ඉඳලා කියන්න ඕන ටික කිව්වා. එච්චරයි. ඒ අරගෙන අපි ඒ ඔඩියෝ එක පොඩ්ඩක් ඔයාලට ගාලා පෙන්නන්නම්. දැන් ඒ ක්ලිප් එක එතන හිටපු එක්කෙනෙක් තමයි රිලීස් කරලා තියෙන්නේ. ඔය එතන හිටපු කියන්නේ ඒක මං හිතන්නේ පුෂ්පිකාගේ ෆෝන් එකේ හරිය එයාගේ ටීම් එකේ හරිය අරගෙන වෙන කිසි කෙනෙක් ගාව තිබුණේ නැහැ. මම මිසෙස් වල් තරගාවලියේ 4th ස්ථානයට ආවා. අන්තිම 6ට ඇවිල්ලා 4th ස්ථානය ලබා ගත්තා. දැන් මම අහන්න ඕනේ පුෂ්පිකා කියන්නේ එයා රෝසි සේනානායක උතන්ට එන්න එක එයාට කැමති වෙලා තිබෙත් නෑලු. එයාට බය හිතුණලු එනවා කියලා ආරංචි වුණාම. ඒක එයාට ටිකට් අරන් දුන්නේ කවුද? ඒක අමෝලික බොරුවක්. මොකද මටත් මොකද මට මේ මාසේ ගොඩක් වෙඩින් තියෙන කෙනෙක් දනු. මම ගිය ලක්ෂ 10ක් 20ක් පාඩු කරගෙන මගේ වෙඩින් අත්හැරලා ඒ හැමදේම මොකද ඇය අපිට කිව්ව එන්න මම වෙනුවෙන් එන්න කියන එක. ඉතින් ඒතකොට රෝසි සේනානායක මැතිණියටත් එහෙම ඇය අක්කි එන්න කොහොම හරි එන්න කියන එක. මොකද ටිකට් මං හිතන්නේ ටිකට් ගැන කතා කරොත් දනු මං හිතන්නේ රෝසි සේනානායක මැතිණිය කියන්නේ එහෙම කාගේම ටිකට් ගන්න ඕන කියන්නේ මේ එතුමියට අවශ්‍ය නම් ප්‍රයිවට් ජෙට් එකක් හරි USA වලට එයි. ඉතින් මමත් එහෙම ගෙනේ. මොකද ওই තරඟාවලියේ මීට කලින් සහභාගී වෙච්ච ජයග්‍රාහකයන් දෙදෙනාටම එයා ටිකට් දුන්නේ. මම පුෂ්පිකා ඉල්ලුවා නම් මම පුෂ්පිකාටත් එයා ටිකට් එක අරන් දෙනවා. ඉතින් අපි කාටවත් එහෙම අපහසුතාවයක් නැති පුද්ගලයෝ. ඉතින් ඒ නිසා මේ හැමදේම ඇය මං හිතන්නේ මේ මිනිස්සු සැක කරලා කියන ප්‍රකාශ. ඉතින් මේ හැම ප්‍රකාශයක් මම තරයේ ප්‍රතික්ෂේප කරනවා. රෝසි සේනානායක මැතිණියට මෙම තරඟාවලියට මම ඉදින් ආරාධනා කරලා තිබුණේ මිසිස් වර්ල්ඩ් ආයතනය ඇයට සියලුම
හොටෙල් යා ටිකට් සෑගේ ට්‍රන්ස්පෝර්ටේ හැමදේම ලෑස්සි කරල දුන්නේ ඇය වලින් එනකම් කොද ඇය අපිත් එක්කන මේ යාව ඇයාවීට පස්සේ ඒ හැමදේම ලෑස්ති කරේ මිසිස් බර්ල්ඩ් ආයතනය ඒක ම වගේ කීමෙන් කියන මහිතන්නේ ඒක හෙට අනිද්දට හැමදේම එලියටයි සහ මේ විශේෂයෙන් කියන්න ඕනේ අපි සියලුම දෙනාගේ නම් ඇතුළත් කරලා රෝසි සේනානායක මැතිනේ තමයි වීසා සඳහා අපිට ලෙටර් එකක් පවා දුන්නේ මම ඒ ලෙටර් එකක් දනුට මම එව්වා ඉතින් ඒ ලෙටර් එකක් පෙන්වන්න පුළුවන් ඉතින් සියලුම සාක්ෂි ඒ වගේම දැන් ഇതു පුෂ්පිකා කියන යාගේ ගෞමට පේ කරේ යා කියලා ඉතින් ගෞමේ බිල් එක තාමත් මගේ වොලට් එකේ තියෙනවා දැන් මේ ගෞමේ තමයි ලොකු ප්‍රශ්න තියෙන්නේ මොනා කියුවත් ඒ අන්තිම ගෞම නම් මාර ලස්සන පුෂ්පික ලස්සන රීටියා ඒ ගැන ලංකාවෙම කතා කරා හැබැයි දැන් බලනකොට ඒ ඩ්‍රෙස් එක ගත්තේ පෑය දෙකකට කලින් කලින් හැබැයි මට දැනගන්න ඕනේ මෙයා මිලියන 7.5කට ගත්තේ ඩ්‍රෙස් එකට මොකද වුනේ ඒකත් බොරු දනු මොකද ඒක මිලියන 7.5ක් නෙමෙයි ඒක මිලියන 3.5ක් මගේ ළඟ බිල්ස් ඒ හැමදේම මම දනුටත් දෙව්වා එයා එතනත් කියන්නේ බොරු ඉතින් මං හිතන්නේ අවසාන දවසේ ඇයට ගෞමක් නැහැ කියලා බොහොම දුකින් ඉන්නකොට රෝසි සේනානායක මැතිණිය ඇගේ හිතවතෙක් එහෙ හිටියා ඉතින් මං හිතන්නේ ඇය රෝසිගේ කසින් කියලා තමයි මට රෝසි ඉතින් එතුමිය මං හිතන්නේ එතුමිය ට්‍රම්ප් ටවර් එකේ තමයි හිටියේ එතුමිය බොහොම ධනවත් කාන්තාවක් ඉතින් එතුමියගේ ජෙට් එකේ හරි මම එකයි රෝසි යන විදියට අවශ්‍ය නැහැ යන්න තිබ්බා කියලා ඉතින් එතුමිය හරහා මං හිතන්නේ ඩ්‍රෙසස් වගේක් අපිට ෆොටෝස් වලින් එවලා තිබ්බා ඊට පස්සේ ටැනා ජොන්සන්ගේ මං හිතන්නේ අවසර ඉල්ලගෙන පැය දෙකක කාලයකට අපි උදේම රෝසි සේනානායක මැතිණිය දුව දුව මහින්ද එතුමිය ගොඩාක් මේ ගොඩක් දුකෙන් ඉන්න නිසා ගිහිල්ලා පින්තූර ටික මට ගෙවපු ඒවා මෙයා ෂොක් කරපු වෙලාවේ ගිහිල්ලා ඒ ගවුම් තෝරලා ඒ හැමදේම කරලා ඒව නැවතත් තරඟයට යැව්වේ රෝසි සේනානායක මැතිණිය ඉතින් මම විශේෂයෙන් කියන්න ඕනේ දනු ලංකාවේ එහෙ ජීවත් වෙන ලංකාවේ සියලුම දෙනා ගායේෂ පෙරේරා හසන්ජිත් ජයශංකයියා මම හිතන්නේ ගිහාන්නයි ඒ වගේ ලොකු පිරිසක් අපිට ලොකු සහයෝගයක් දුන්නා මේ හැම දෙයකටම ඉතින් මම හිතනවා මේ ලංකාවේ එහෙ ජීවත් වෙන පිරිසත් රෝසි සේනානායක මැතිණියත් නොගියනම් මේ වෙච්ච කරදර හැම දෙයක් එක්කම අපිට මම හිතන්නේ 6 දිනකටවත් එන්න අපහසු වෙන්න ඉඩ තිබුණා මොකද ඇගේ මැනේජර්ත් එක්ක ගොඩාක් ප්‍රශ්න ඇති වුණා ගිය දවසේ ඉඳලා මං හිතන්නේ ඇය මැනේජර්ත් එක්ක ගොඩාක් රණ්ඩු වුණා ගිය දවසේ ඉඳන් හැම දවසකම සහ ඇය ඇගේ රූපලාවන්‍ය ශිල්පියට පවා බැන වැදුණා මේකප් දානවා හරි නැහැ එහෙම කියන ගොඩාක් ප්‍රශ්න තිබුණා. ඉතින් ඒ හැම දෙයකටම මූණ දීලත් අපි ඇයට ඇයත් එක්ක හිටියා. මොකද අපි පුද්ගලයෙක් විදිහට නෙමෙයි දනු ඇයත් එක්ක හිටියේ රටක් විදිහට. මොකද ඇය රට නියෝජනය කරන නිසා. ඉතින් ලොකු කලකිරීමක් දුකක් තියෙනවා මම ඔය කිසි දෙයකට උත්තර දෙන්න යන්නේ නැහැ මොකද මේ හැම දෙයක්ම ඉස්සරහදී නිවැරදි වෙන නිසා දැන් මේකේ තිබ්බ ප්‍රශ්න දැන් පුෂ්පිකා ආදරෙන්ද රෝසිට එතන එන්න කියලා කිව්වේ අනිවාර්යෙන් මං හිතන්නේ රෝසි සේනානායක මැතිණිය ගාව ඇති දාපු හැම SMS එකක්ම හැම වොයිස් ක්ලිප් එකක්ම අක්කියෙන්න අවුත් මට ඒක ලොකු ශක්තියක් වෙනවා කියන එක හැම තිස්සේ මං හිතන්නේ ওই ගෞමේ ප්‍රශ්නේදී රෝසි සේනානායක මහත්මියට අය රෑ පුරා කතා කරලා අඬනවා කාම්බරේ අඬනවා ඉතින් අපිටත් ලොකු අනුකම්පාවක් දුකක් තිබුණ මේ සිද්ධ වෙච්ච දේ ගැන ඉතින් අය අද අපිට චෝදනා කරනවා ඒ ගෞමත් කුමන්ත්‍රණයකින් වුණා කියලා ඉතින් විශේෂයෙන් ඇමරිකාවේ DHL එකක් හැන්ඩල් කරන්න මට බලයක් නැහැ කිසිම කෙනෙක්ට බලයක් නැහැ ඉතින් අයගේ මැනේජර් අපිට කිව්වේ ඒ ඇඳුමට සල්ලි දාන්න පරක් වුණා ඉතින් ඒ හේතුවට තමයි ගෞම 17 වෙනිදා ඩිලිවර් වෙන්නේ කියලා දාලා තිබුණා කියලා දැන් මේ මැනේජර් ගැන කතා කරද්දී ඔයා දැන් නැෂනල් ඩිරෙක්ටර් වෙලා පුෂ්පිකා ක්‍රවුන් එක දින්නට පස්සේ මේ මැනේජර් කියන චරිතයේ හිටියද නෑ මැනේජර් කියන චරිතේ මම දැනගත්තේ වීසා වලට එම්බසි එකට ගියාට පස්සේ ඒ කියන්නේ 6 වෙනිදා හරි 6 වෙනිදා නෙමෙයි 26 වෙනිදා මම දැනගත්තේ මොකද අපි 6 වෙනිදා ලංකාවෙන් යන්න හිටියේ මොකද අපොයින්ට්මන්ට් සම්බුනේ නෑ USA වල අපිට අන්තිම වෙනකම් ඉතින් එවලේ තමයි මම දැනගත්තේ මේ පුද්ගලයා මෙයත් එක්ක ගොඩක් කලින් වැඩ කරලා තියෙනවා සහ මේගේ ඉන්ටර්ප්‍රීටර් විදිහට යන්නේ මෙයා මේගේ සියලුම කටයුතු බාර විඳලා තියෙන්නේ කියන එක පුෂ්පිකා අපිටත් හැංගුවා. ඉතින් ඒක දැනගත්තේ මම එතනදී. ඉතින් ඊට පස්සෙත් මම දන්නේ නැහැ ඔහු යනවද කොහොමද කියන එක. ඉතින් ඊට පස්සේ ඔය ඒ කාලය තුල ඇරෙන්න මම මේ කිසිම දෙයක් දන්නේ නැහැ. මොකද මෙච්චර කල් යවපු හැම විනා කෙනෙක්ටම කැරලයින්ට පවා මැනේජර් වුණේ මම. සියලුම දේවල් ලෑස්ති කරලා දුන්නේ මම. ඉතින් මම මෙතනදී ඉවත් වුණේ ඇයට සුදුසු දේ කරන්න ඉඩ දීලා ඇයට අවශ්‍ය දේ කරන්න දීලා මම මගේ යුතුකම ඉෂ්ට කරා. මම යන්න ආසාවක් තිබුණෙත් නෑ දනු මොකද මේක ගියා කියලා මට කරන්න එතන කිසිම දෙයක් නැහැ. ඉතින් මම අද දුක් වෙනවා මට වීසා රිජෙක්ට් වුනේ නැති එක ගැන.
මම දැනගන්න ඕනේ මේ ෆ්ලයර් එකක් දාලා තිබ්බා අපේ මේ 85 ඉඳන් දිනපු මීන්ස් ලක්කුම. ඒකේ 2019 තාම තියෙන්නේ කැරලයින් ජූරියට. ඒ කියන්නේ එයාට මිසිස් වර්ල්ඩ් ටයිටල් එක ගැලෙුවේ නැහැ. නෑ, එහෙමම ඇගේ තනතුර තියෙනවා. මොකද ඒක මොන ප්‍රශ්නාවක්ද අනු විශේෂයෙන් කියන්න ඕනේ. අපි හිටගත්තේ හරි පැත්තේ නැතුව කැරලයින්ට විරුද්ධවවත් එහෙම නෙමෙයි. මොකද ලෝකයේ මුළු ලෝකයේම මුළු මාධ්‍ය හැමදේම පුෂ්පිකාගේ සිදුවීමේදී ක්‍රවුන් ඉන්සිඩන්ස් එකේදී ගොඩක් අය හිටගත්තේ ක්‍රියාවලිය වැරදි කියන තැන මිසක් කැරලයින් වැරදි කියන තැන නෙමෙයි. අය කරපු ක්‍රියාවලිය ස්ටේජ් එක උඩ කිසිම කෙනෙක් අනුමත නොකරපු නිසා. ඉතින් ඒ අරෙන් අපිට කැරලයින්ගේ ක්‍රවුන් එක ගලවන්නවත් ඒ ජයග්‍රහණය රටට නැති කරන්නවත් කිසිම උමනාවක් නැහැ. ඉතින් ඇත්තටම අපි ඒ ගිහිලේ සුවිනියකේ ඇඩ් එක දැක්කහම මටත් රෝසි සේනන කැමැතිනේ. අපි හැමෝටම ලොකු සතුටක් ඇති වුණා. මොකද අපි කවුරුත් කැමතිනේ අපේ රටේ ජයග්‍රහණය නැති වෙනවට. ඉතින් සේනානායක මම ඇතුළු අපි හැම දෙනාම මේ සැරෙත් ගියේ අපිට කිරුල ජයග්‍රහණය කරන්න බැරිනොත් ඒ ආසන්නයට හරි අපේ රට අරන් යන්න පුළුවන් කියන තැන. ඉතින් මම ගොඩාක් සතුටුනා ඉච්චර කරදර බාධක මැද්දේ අවසන් 6 දෙනා අතරට ආපු එක. ඉතින් ඒ ඇවිල්ලා මං හිතන්නේ දනු එක එයාපෝට් එකේදී පුෂ්පිකා මම ලයිව් එකකුත් දුන්නා. ඉතින් ඇය එවලෙමුකුත් කිව්වේ නැහැ නේ ඔබට. ඇය බොහොම සතුටින් ආදරෙන් හරි කතා කරා. ඉතින් ඒ ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා ටික දවසකින් තමයි ඇය මේ වෙනස්ම කතාවක් ගොඩනගන්නේ. ඉතින් මම අපි මේ වෙලේ සැක කරනවා මේක පිටිපස්සේ මොකක් රෝසි සේනානායක මැතිනියට මඩ ගහන්න යම් දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වෙනවා කියන එක. ඉතින් ඒව මං හිතන ඉස්සරහට එළිවෙයි. ඉතින් අනිවාර්යෙන් ඒ දේවල් එළිවෙයි. ඉතින් මම ලෑස්ති ඕනම දෙයකට උත්තර දෙන්න දනු. මොකද මම හරි ආසාවෙන් ආදරෙන් මං මේ හැමදේම සංවිධානය කළ කරන්නේ මුදල් හම්බ කරන්න හෝ කිසිම මගේ රට පහත් කරන්න නෙමෙයි. මේ කාන්තාව තමයි දැන් දෙස්සරයක් අවුරුදු දෙකක් පුරාටම ලංකාවේ හැල්ලු කරන්නේ. මේ කාටවත් තේරෙන්නේ අපි මේ හැල්ලු කරන්නේ අපේ රට කියන දේ. ඉතින් රෝසි සේනානායක මැතිනිය ඒ ආයතනයෙන් සමාව ඉල්ලුවා. විශේෂයෙන් මොකද ලංකාවේ මේ වගේ කාන්තාව නෙමෙයි ඉන්නේ, බොහොම හොඳ කාන්තාව ඉන්නවා. ඉතින් මට හරි දුකක් තියෙනවා. මොකද මීට පස්සේ හරි කෙනෙක් යව්වත් ලංකාව ගැන කොච්චර පහත් විදියට ඒගොල්ලෝ හිතන වැද්ද මේ පිට ශ්‍රී ලංකාවෙන් ඇතිවෙන මේ ප්‍රශ්න. මන් දන්නේ මේ කාන්තාවට මානසික ප්‍රශ්න තියෙනවාද කියන එක. ඇත්තටම හරි ලැජ්ජයි දනු. මොකද අපි මෙච්චර අපි ලස්සන්ට ගිහිල්ලා අපි ලස්සන්ට වැඩ කරලා අපි මං හිතන්නේ කිසිම රටක තියන්නේ නැති මට්ටමේ ජාත්‍යන්තර මට්ටමට අපේ රටේ තරඟාවලි පවත්වලා මම තීරණය කරා දනු මෙතනින් ඉස්සරහට ලංකාවේ පැජන්ට් කරන්නේ නැහැ කියන එක. මොකද පැජන්ට් එක අතාරිනව නෙමෙයි, මම නොමිනේට් කළා මගේ අක්කව හරියවනවා කියන තැන. මොකද මගේ අක්කා ගිහිල්ලා ආවිල මට බයින එකක් නැහැ. ඉතින් ඒ නිසා මම විශේෂයෙන් මේ අවුරුද්දේ පැවැත්වෙන තරඟාවලියට ලංකාවේ තරඟයක් සංවිධානය කරන්නේ. මොකද කොලිටි දේවල් කරන්න දනු කොලිටි මිනිස්සු ඉන්න ඕනේනේ. ඉතින් එහෙම මිනිස් එම කාන්තාව ලංකාවේ නැහැ. ඉතින් මම ආරාධනා කරනවා මං හිතන්නේ ජාත්‍යන්තරයේ ඉන්න මං හිතන්නේ යුරෝප්වල ඉන්න සියලුම කාන්තාවන්ට ඔබට කැමති නම් ආයුධ පතක් මට එවන්න. මම ලෑස්ති නොමිනේට් කරලා මේ අවුරුද්දේ යවන්න. කැරලයින් බොමනේ යවුවේ. යවුවෙත් ඔය ඉතින් ඔය කැරලයින්ට අද කතා කරන ඔය හැමෝටම වැඩි අයිතියක් තියෙන්නේ මට දනු. මගේ බ්‍රයිට් කෙනෙක් විදිහට මම කතා කරලා මම එයාව හදලා මේ තරඟයට ඉදිරිපත් කරේ. විශේෂයෙන් කියන්නේ කැරලයින් නැන්දේ අවසාන ගම රුපියල් 5000 කර දිගිය දනු. ඉතින් ගවුම් තරඟයක් නෙමෙයි මේක. මේක සල්ලි වියදම් කරලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක මොලෙන් කරන්න පුළුවන්. මේක දෙවියන් වහන්සේගේ ජයග්‍රහණය අරන් දෙන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. මේක විශේෂයෙන් කියන්න ඕනේ 14 වෙනිදා රාත්‍රියේ කාමරයට ගිහිලා රෝසි සේනානායක මැතිණිය හොඳ කතාවක් කිව්වා. නංගි මේක ගවුන් තෝරන තරඟයක් නෙමෙයි. හෙට දෙවියන් වහන්සේ තීරණය කළා තියෙනවා නම් මේ වේදිකාව උඩ හෙට දිනන්නේ ඔයා කියලා ගවුම නෙමෙයි, කවුරුණාවත් ඔයා හෙට ජයග්‍රහණය කරනවා. ඒ වගේම දෙවියන් වහන්සේ තීරණය කළා තියෙනවනේ හෙට මේ වේදිකාව තුල දිනන්නේ වෙන කෙනෙක් කියලා, ඒක නවත්තන්න මටවත් ඔයාටවත් ඔයගේ ගවුමටවත් බෑ කියන එක. ඉතින් එච්චර ඇගේ හිත ශක්තිමත් කරලා ඒ හැමදේම කරලා යවලා මට තේරෙන ඒ වගේම දනු කියන්න ඕනේ 15 වෙනිදා ජයග්‍රහණය, ඒ කියන්නේ තරඟේ ඉවර වෙලා පුෂ්පික ඇඟිල්ල දික්කර යාගේ මැනේජර්ට සහ ටැනාට ඔවුන් ලංකාවෙන් විශාල මුදලක් අරගෙන අයව පැරද්දුවා කියලා එදා රාත්‍රියේ ඇඟිල්ල දික්කර යාගේ මැනේජර්ට ඔහුගේ මැනේජර්ට. ඉතින් ඒ වගේ අර ඇයට හිතෙන වෙලාවට කියන කෙනෙක්. ඉතින් හරි කනගාටුයි ඇවිල්ලා මට දුක නැහැ මට ඇඟිල්ල දික් කරා නම්. මොකද රෝසි සේනානායක මැතිණිය කියන්නේ කාට හරි කරදරයක් වුණාම කාට හරි අසාධාරණයක් වුණා ඒ වෙනුවෙන් පෙනී සිටින නැගී සිටින ශ්‍රේෂ්ඨ කාන්තාවක්. ඉතින් මගේ ජීවිතයේ අවුරුදු 25ක් තිස්සේ මම දන්න කාන්තාවක්, මගේ අම්මා වගේ මම ගොඩක් ආදරය කරන කාන්තාවක්. මම මේ හැම දෙයකටම කතා කරන්නේ දනු මේ අනිත් අයට උත්තර දෙන්නේ නෙමෙයි, එතුමියෝ මේකෙන් ගලවන්නේ. මොකද එතුමිය ආවේ දහසක් වැඩ රාජකාරී තියාගෙන මම වෙනුවෙන් මම කතා කරලා ඒ වගේම මිසිස් වර්ල්ඩ් ආයතනයේ
ආරාධනය පිළිගෙන එතුමිය එතනට ආවිති. එතුමියට අවශ්‍යතාවයක් නැහැ හැම කිසිම කෙනෙකුගේ ජයග්‍රහණය නැති කර. තව ක්වෙස්චන් එකක් තියෙනවා. මෙතන මේ පුෂ්පක කියලා තියෙනවා. එයාට එයා ලියලා තිබ්බලු ආපු හැටියටම එයාට ඩේට්ස් ටික දෙන්න කියලා හෝටල් එක බුක් කරන්න, ඉතුරු ටික ඔක්කොම බුක් කරලා දාන්න. කියන්නේ පුෂ්පිකාද මේවට ගෙව්වේ? එයා මෙසේජස් තියෙනවා කියලා පුෂ්පිකා කියන්නේ කොහොමද? මෙහෙම, ඒ කියන්නේ එයාගේ ටීම් එකට ඉතින් එයා එපයි දනු ගෙවන්න නේද? ඒක කවුරුත් ගෙවන්න අවශ්‍ය නැහැ. මොකද රෝසි සිරනායකේ පේමන්ට්ස් උත් කරේ පුෂ්පිකා. නෑ, රෝසි සිරනායක නෑ. හෝටල් එක සම්පූර්ණයෙන්ම මිසිස් වර්ල්ඩ් ආයතනයේ. මොකද මමමයි ඇයව ගන්න ගියේ ඒ ආයතනයේ කෙනෙක් එක්ක. ඔව්, ඇයව ගන්න ලිමෝසින් එකක් පවා ඔවුන් යවලා ඔවුන් වෙල්කම් කරලා ඒ හැමදේම ලෑස්ති කරේ. ඇය හිටියේ අපි හිටපු කාමරේ ෆ්ලෝ එකෙත් නෙමෙයි, වෙනම ෆ්ලෝ එක. ඉතින් එතුමිය මේකට කිසිම සම්බන්ධයක් නැහැ. එතුමිය ආවේ අපිට ශක්තියක් වෙන්න සහ ඒ අවුරුදු 35කට පස්සේ මම හිතන්නේ අයත් සහභාගී වුණේ තරංගාවලියට. ඒ වගේම පහුගිය කාලේ සිද්ධ වෙච්ච දේවල් නිවැරදි කරන්න වගේ ඒ වගේ දේවල් වලට. ඒ වගේම විශේෂයෙන් කියනවනේ එතුමිය 16 වෙනිදා වෙනකන් ඉලෙන්වා මෙල්ලෝ හම්බුනේත් නැහැ. ඇය ඇගේ කාමරේට වෙලා හිටියා. රෙන්න ඇය පිලිමිනරි එක බලලා අඩුපාඩු දේවල් කියලා පුෂ්පිකාට මේ දේවල් වෙනස් කරගන්න, මේ විදිහට කරන්න, මේ විදිහට කරන්න කියලා ඇයට ලොකු උපදෙස් දුන්නා. ඉතින් ඒ අරෙන්න ඇය ඔවුන්ව හම්බෙන්නේ 16 වෙනිදා. 16 වෙනිදා ලන්ච් එකේදී තමයි ඉලෙන්ව සහ ටැනාව හම්බ වෙන්නේ. හම්බ වෙලා මේ සම්බන්ධව කතා කරද්දී තමයි කියලා තිබුණේ 4 වෙනි ස්ථානයේ කියලා එකක්. දැන් අවුරුදු ගාණක් තිස්සේ නැහැ. අඩු තියෙන්නේ top 3 විතරයි කියන එක. ඉතින් සමහර විට ඒක එතුමිය නිවැරදි කරපු තරහට මෙහෙම කියනවාද මොකද්ද කියන එක මට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම ඇය කියනවා විනිශ්චය මණ්ඩලයේ විනිශ්චයකරුවන් ඇයට කිව්වා කියලා, ඇය ජයග්‍රාහිකාව කියලා. ඉතින් එහෙම කියන්න දනු මන් දන්නේ ඒ රටේ කාටවත් සිංහල තේරෙන්නේ නැහැ. සිංහල කතා කරන්නේත් නැහැ. ඉතින් ඇයත් එක ඒක කොහොමද කිව්වේ කියන එක ප්‍රශ්නයක්. ඒ වගේම අවසානයේ 3 දෙනාට හරිය අය ආව නම් අපිට මේක විශ්වාස කරන්න තිබ්බා. මොකද අවසානයේ 3 දෙනාගෙන් තමයි ජයග්‍රාහිකාව තෝරන්නේ. ඉතින් එතකොට ඇය සුදුසු නම් ඇය නැත්තම් ඇය මෙතනින් හැරිලා නම් විනිශ්චය මණ්ඩලයට නැගිටින්න තිබ්බා. නැගිටලා කියන්න තිබ්බා කොහොමද මෙතන මිසි ශ්‍රී ලංකා කියලා. දැන් කියන්නේ දැන් ජජර්ස්ලා ඔක්කොමලා කිව්වලු අපි ඔයාට තමයි වෝට් කරේ. ඔයාගේ ඔයාට ස්ටෑන්ඩින් ඔවේෂන් එකක් අපි දුන්නා. මොකද්ද එයාගේ ප්‍රිලිමිනරි පැජන්ට් එකේ වුණාට පස්සේ අප්පුඩි වටේම නැගිටලා අප්පුඩියක් දුන්නා. නෑ, එහෙම කිසිම දෙයක් අපි හැම තැනම හිටියා දනු. දැන් එයා කියන්නේ එයා දින්නලු. හැබැයි මෙතන ඕගොල්ලෝ කරපු හින්දා තමයි එයාට 6 වෙනි තැන හම්බ වෙලා. නෑ, ඉතින් එහෙමනම් ඉතින් ඒ විනිශ්චය මණ්ඩලයට තිබ්බනේ නැගිටින්න වෙලේ නේද? උන් තෝරපු කෙනා නෙමෙයි මේ ක්‍රවුන් කරන්නේ වෙන කෙනෙක් නෑ. විනිශ්චය මණ්ඩලයට තිබ්බ නැගිටින්න. ඉතින් ඒ කිසිම දෙයක් නෑ දනු. විනිශ්චය මණ්ඩලයේ සම්පූර්ණයෙන් අපි ඉස්සරහා වාඩිලා හිටිය ඔඩිටර් කෙනෙක් හිටියා. එතන ලියන දේවල් කැල්කියුලේටර් කරලා ස්ටේජ් එකට ගිහී අපි ඉදිරි මුළු සභාවක් ඉදිරියේ සහ ලයිව් යනකොට ඉතින් මේ කතා සියල්ලක්ම මම හිතන්නේ ඉදිරියේදී නිවැරදි වෙයි. ඒ සඳහා මගනේ මිසිස් වර්ල්ඩ් ආයතනයේ මේ වෙදී නීතිමය පියවර ගනිමින් සිටිනවා. ඉතින් මේ හරහා මම හිතන්නේ ඇයට ශ්‍රී ලංකාවේ කිලුරත් නැති වෙන අවදානමක් දැන් තියෙනවා. මේක මම ප්ලේ කරන්නේ රොනන් කියන එක්කෙනා තමයි අපේ ගෞම සම්බන්ධව කෝඩිනේට් කරේ, මයිකල් සෙන්කෝගේ ඇසිස්ටන්ට්. එයාව කන්ටැක්ට් කරලා මේ කුරියයිකේ මේ ෆොටෝ එක ගෙන්න ගත්තා නම් ඒක ෆොටෝ එක ගෙන්න ගන්න ඕනේ අපි. අනිත් එක ඒගොල්ලන්ට කතා කරලා අපිට එක්ස්ප්‍රස් දා ගන්න එක තමයි. දැන් මේක එයා වොයිස් මෙසේජ් එක එවන්නේ රෝස සෙනනායකට. එයාගේ ඩ්‍රෙස් එක පොඩක් හොයාගන්න පුළුවන්ද කියලා. නංගි ඕගලන් දැන් ඉඳලම කතා කරලා වොයිස් මේල් සියලා පුෂ් කරන්න පැජන්ට් එකේ ඕගලන් හරියට 14 වෙනිදා වෙනකොට මේ 12 වෙනිදා වෙනකොට ගවුම ඕනේ කියලා. ඕගලන් මේ කවුරු හරි ඕඩර් කරපු එක්කන පුෂ් කරන්න ඕනේ මේකට. මම කතා කරන මං කතා කරන එක නෙමෙයි. ඕගලන් මේ ඕක මේ ඇනෝම් කරපු කෙනෙක් ඇතිනේ. එයාට කියන්නේ මේක පුෂ් කළ කොමඩි 12 වෙනිදා වෙනකොට ලැබෙන සල්ලි. ඕගලන් පොඩක් ප්‍රෙෂර් දාන්න ඔච්චර සල්ලි විතරයි. ඒ කියන්නේ ඕඩර් කරපු එක්කෙනා මෙයා. එයාගේ මැනේජර්. එනා මැනේජර් කියතිය තමයි තියෙන්නේ. ඒකේ යහලි වෙනවට කියන්නේ මැනේජර් අපිට කිව්වේ මේක යා මුදල් දාන්න තිබේ පළවෙනිද, හැබැයි මුදල් දැම්මේ 8 වෙනිදා. ඉතින් ඒ නිසා ගෞම එන්න පරක් වුණා කියන එක තමයි කියන්නේ. ඉතින් ඒත් දනු මේ ගෞමක් අල්ලගෙන වැඩක් නැහැ. ගෞම නෙමෙයිනේ මේක, ගවුන් තරංගයක්වත් ඩිසයින් වෙයා තරංගයක්වත් නෙමෙයි. මේකේ තේරෙන්නේ ඒ තරංගාවලිය අවසන් 6ට ආවට පස්සේ ප්‍රශ්නෙට දෙන උත්තරේ හරහා තමයි අවසන් 3 දෙනා තේරෙන්නේ. ඒ අතරිනුත් අවසාන ප්‍රශ්නෙදි තමයි පළවෙනියා දෙවෙනියා පිළිවෙලට තේරෙන්නේ. ඉතින් ඇය විශේෂයෙන් ඇයගේ
මැනේජ අපිට ඇවිල්ලා කිව්වා ඔහු ගිහිල්ලා විනිශ්චය කරුවන් සමහර අය එක්ක කතා කරාම කිව්වේ ඇයට වේදිකාවට තුන් සැරයක් අඬ ගැහුවා මං හිතන්නේ ෆයිනල් ඊවිනින් ගවුන් එකේදී අය ආවේ නැහැ එතන පෙන්චුවල්ටි ප්‍රශ්න තිබුණා ඒ වගේම ඇය දීපු උත්තරය ඇයගේ උත්තරය ආවේ අවසාන කොටසේදී එතකොට කාලය දීලා තිබ්බේ විනාඩියක් ඇය ඉතින් සභාවෙන් අවසර අරගෙන ඇය ලංකාවේ ඉන්න අයට උත්තර දීලා ඊට පස්සේ තමයි ඇය විනිශ්චයකරුවන්ට උත්තර දුන්නේ ඉතින් ඒ තමන්ගේ වැරද්ද වහගන්න අද කාටවත් ඇඟිල්ල දික් කළ වැඩක් නෑ දනෝ අපි ප්‍රේක්ෂකාගාරයේ හිටපු අය විදිහට මම විනිශ්චය මණ්ඩලයේ තීරණය මේ මොහොතෙත් හැමදෑමත් මම මේ විනිශ්චය මණ්ඩලයට ගරු කරනවා ඒ විනිශ්චය මම පිළිගන්නවා ඉතින් ඒ නිසා අපි කරපු වැරදි වලට අපි කාටවත් පුද්ගලිකට හෝ විනිශ්චය මණ්ඩලයකට හෝ ආයතනයකට ඇඟිල්ල දික් කළ වැඩක් නෑ දනෝ ඉතින් මම ඉන්නේ මේ වෙලාවේ හරි තැන මං හැමදෑම එදත් හිටියේ හරි තැන නිසා තමයි මම මගේ මිසිස් වර්ල්ඩ්වත් මං අමතක කරලා පැත්තකට දාලා පුෂ්පිකත් එක හිටගත්තේ. ඒ වගේම රෝසි සේනනායක මැතිණිය පවා ඇවිල්ලා මේ මේ රෝසි සේනනායක මැතිණිය නැත්තම් දනු අද පුෂ්පිකාට ඔය මිස් ශ්‍රී ලංකා ක්‍රවුන් එකක් නැහැ. මොකද දැන් මම අහන්න ඕනේ ඔයා කියනවාද කැරලයින් ජූරි කරපු දේ හරි කියලා. කැරලයින් ජූරි කරපු දේ හරි කියනවා නෙමෙයි මම ඇය ඒ වේදිකාව උඩ ওই ප්‍රශ්නේ විසඳන්න වෙන විදිහක් තිබුණානේ. කැරලයින් එයා හිතපු දේ එයා පුෂ්පිකා ගැන එයා බලපු දේ හරිද? මයිදනේ යාගේ පැත්තෙන් හරි ඇති මටත් දැන් හිතෙනවා ඒක හරි කියලා. ඔයා කවදා හරි කැරලයින්ත් එක්ක මේ ගැන කතා කරන්න chance එකක් තියෙනවද? මෙහෙමයි මට කැරලයින් එක්ක දනු කිසිම තරහක් නැහැ මම බොහොම ආදරය කරන කෙනෙක් කැරලයින් කියන්නේ කැරලයින් අද වෙනකම් මටවත් රෝසි සේනනායකට මැතිණියටවත් කට ඇරලා වචනයක් බැනපු නැති කෙනෙක්. ඉතින් මගේ එදා තිබ්බ ගෞරවය ආදරය හැමම තියෙනවා. ඉතින් ඇය අර වේදිකාව උඩ මට ඇවිල්ලා කිව්වනම් මෙතන මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේ මතම විනිශ්චය මණ්ඩලයට කිව්වනම් දනු අපිට ওই ප්‍රශ්න ලස්සන මොකද මට රෝසි සේනනායක මැතිණියක මම ඉඳගෙන ඉදි වේදිකාව උඩ ගිය වසරේ ජයග්‍රාහිකා විදිහට කේට් එනකොට මට ගොඩාක් දුක හිතුණා. මොකද මම නිර්මාණය කරපු කෙනා එන්න ඕන තැන අද වෙන කෙනෙක් ඉන්නවනේ කියන දුක මගේ රට ගැන ලොකු දුකක් ඇති වුණා. ඉතින් මම කිසිම කෙනෙක්ට වෛර කරන කෙනෙක් නෙමෙයි දනු. ඔය පුෂ්පිකාට වුණත් මං හිතන්නේ ඇයට මොනවා හරි මානසික ආතතියක් මොනවා හරි ඇති. ඒ නිසා මේ මට තියෙන එකම දුක මට ඕන දෙයක් කිව්වට මට ප්‍රශ්නයක් නෑ අම්මා කෙනෙක් වගේ මේ රටේ මෙච්චර ලොකු නමක් ගෞරවයක් කීර්තියක් දිනාගෙන ඉන්න මේ වගේ ශ්‍රේෂ්ඨ කාන්තාවකට චෝදනා කරද්දි මං හිතන්නේ මුළු ලංකාවම අද නැකිලා තියෙනවා ඒ අවස්ථාවට. ඉතින් කිසිම කෙනෙක් මං හිතන්නේ ඇයට දොස් කියන්නේ නැහැ ඇය කවුද කියන එක දැනුවත්. ඉතින් ඇය මේ වෙදි නීතිමය පියවර අරගෙන තියෙනවා. ඉස්සරහටත් මං හිතන්නේ මිසිස් වර්ල්ඩ් ආයතනයත් ඇය වෙනුවෙන් පෙනී සිටීවි. ඉතින් මේකෙන් වෙන්නේ පුෂ්පිකා හුදකලා වෙන එක විතරයි දැන්. මං ගාව ක්වෙස්චන්ස් තව ටිකක් තියෙනවා ක්වික්ලි අහන්නම්. ඔයාලු මැනේජර්ගේ ෆෝන් එක ගල් කරේ. දනු මම iPhone මං තෑගි දෙන කෙනෙක් ඕන තරම් මට කාගවත් ෆෝන් ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මම ඒකත් ඩ්‍රාමා එකක් දනු. විශේෂයෙන් කියන්න ඕනේ මොකද අපේ ෆෝන් එක නැති වෙච්ච වෙලාව මොකද්ද? ඔව් ඒක තමයි. මම කියන්නේ ඒකයි. දැන් එහෙම ෆෝන් එකක් නැති වුණා නම් පොලිසිය එක එන්ට්‍රි එකක් දාලා මිනම්බ එකකින් ඒ ෆෝන් එක හොයාගන්න ඕනේ. ඉතින් ඔය කොහොම දනු ඩ්‍රාමාස්. මොකද මේ වොයිස් ක්ලිප් එළියට ගියේ කොහොමද කියලා හේතු හදන්න මේ දේවල් කොහොමද වෙන්නේ කියලා හේතු හදන්න ඒගොල්ලම හදාගත්ත ප්ලෑන්ස් ඕවා. ඉතින් ඕවා ඉස්සරහට එළියට එයි. හරි. දැන් මම අහන්න ඕනේ ඔයා කවදා හරි ශැංග්‍රිලා පැත්තට යනවද? මම ශැංග්‍රිලාගේ තමයි. දැන් තව දැන් උදෙත් මම ශැංග්‍රිලාගේ ඉඳලා තමයි යන්නේ. මම අහන්නේ මේ ක්වෙස්චන් එකේ රීසන් එක පුෂ්පිකා ඔයාගේ බර්ත්ඩේ එකට ආවද නැද්ද? මගේ බර්ත්ඩේ එකක් තියෙන්නෙපෙයි දනු එන්න. එතන හරි. ඒ පොඩි ගැදරින් එකක් තිබ්බනේ. ඒක නිකන් පොලිසි වටේම ගිහිල්ලා ඊට පස්සේ ඕගොල්ලෝ මේකට දාපු එකේ. මම අහන්නේ ඒ දවස පුෂ්පිකා හිටියද නැද්ද? පුෂ්පිකාට මම එහෙම ආරාධනා කරෙත් නෑ. ඊට පස්සේ තිබ්බ මගේ හැම බර්ත්ඩේ පාටි එකට මාවා. ඉතින් එහෙම දනු උපන් දිනයකට යාව ආදරගෙන කුමන්ත්‍රණ කරන්න අවශ්‍ය නැහැනේ මට කිසිම මම ඇයට කියලා නෑ එල්ලුම් ගහ බලන්න යන්න කියලා. මම ඇයට එහෙම කිසිම දෙයක් කියලා මොකටද මම කුමන්ත්‍රණ කරන්නේ මොනා ලබා ගන්නද? දැන් එයා කියන්නේ එතන හිටිය අනික දනු එක දෙයක් මම කියන්නම්කෝ රෝසි සේනානායක මැතිණියට හෝ මට හෝ ඒව පරද්දනවා නම් හෝ ඒව විනාශ කරනවා නම් ඇමරිකාවට යන්න ඕනෙත් නෑ. රෝසි සේනානායක මැතික කෝල් එකක් දීලා ඕන දෙයක් කරන්න පුළුවන් කෙනෙක්. ඉතින් එතුමිය එහෙම කරන කෙනෙක් නෙමෙයි. ඒ වගේම මට මේ කුමන්ත්‍රණ කරන්න අවශ්‍ය නැහැනේ. මම ඒව මේකෙන් අයින් කරන්න මට යන්න සතියක් දීලා හරි මගේ අක්කව හරි අරන් යන්න තිබ්බා. මට අයිතිය තියෙනවා. මෙයා සුදුසු නැහැ මිසිස් වර්ල්ඩ් ආයතනයේ. මගේ අක්කා තමයි සුදුසු කියලා මට අක්කව හරි අරන් යන්න පුළුවන්. ඉතින් මේ කියන කතා සම්පූර්ණ බොරු. තමන්ගේ ජීවිතේ තමන්ට කරදරයක් වෙච්ච වෙලේ හිටපු මිනිසුන්ට ගරහනවා නම් පස්ස හැරිලා ඉතින් මගේ හොඳම යාළුවනේ පියුමි හංසමාලි. පියුමි හංසමාලිට මම එයාපෝට් එකේදී කෝල් එකක් දුන්නා. මම යනවා එහෙනම්. එතකොට පියුමි හංසමාලි දාපු මැසේජ් එක මගේ ළඟ තාම තියෙන උඹ ඔය යන්නේ නයික් එක්ක බොහොම පරිස්සමින් ගිහිල්ලා වරින් කියලා. ඉතින් ඒ වගේ මිනිස්සු දැනගෙන හිටියා මෙයා කොයි වගේ කෙනෙක්ද හැරිලා පහර දෙන කෙනෙක් කියන එක. ඒක අපිට තේරුන්නේ නැහැ දනු. මොකද හොරෙක්
හොරෙක් තව මිනිස්සෙක් දිහා බලන්නේ හොරෙක් විදිහටනේ. ඉතින් මට එහෙම බලන්න නැති මම හොරෙක් නෙමෙයි නිසා. ඉතින් ඒ නිසා ඔය සියලුම හොරුන්ට ඔය සියලුම වැරදි පුද්ගලයන්ට ඉදිරියේදී දෙවියන් වහන්සේ ඒ අයම තීරණය කරන දෙවියන් වහන්සේ උත්තර දෙයි. හරි. රයිට්. අපි මේ ඉවර කරන්න ඉස්සර මම කියන්න ඕනේ දේ මේකින් හොඳ දේවල් දෙකක් තියෙනවා වෙලා. කැරලයින් ජූරිට තාම මිසිස් වර්ල්ඩ් ටයිටල් එක තියෙනවා 2019 දිනපු එකට කැටලොග් එකේ එයාගේ මූණක් තියෙනවා. ඒ කියන්නේ ඒකද අපි අනිවාර්යෙන් කැරලයින්ට ලොකු උදව්වක් බොහොම ඉස්තුතියක් කියන්න ඕනේ. ඒ කියන්නේ රොස් සෙනනායක කැරලයින් ජූරි වගේ නමවල් දෙකක් ඒ කැටලොගේ තියෙන එක වටින දෙයක්. මේ ඔක්කොම අපි මේ කතා කරන්න බැලුවේ මේක දැන් ලංකාව ගැන පිටරටින් බලන්නේ අපි නිකන් ඇත්තට පිස්සුවක්. ඔව් ඇත්තට. සෝ ඒක ක්ලියර් කරන්න තමයි මේ ඉන්ටර්විව් එක කරේ. අපි හිතුව චන්දිමාල්ගෙන් අහමු මොකද උනේ මොකක්ද වෙන්න යන්නේ කොමතරි දැන් පුෂ්පිකාගේ ක්‍රවුන් එක යයිද තියෙනවා. ඒක තීරණය ගන්නේ මම නෙමෙයි දනු. ඒක මිසිස් වර්ල්ඩ් ආයතනය. මම හිතන්නේ ඇයට ඇයට එරෙහිව පවත්වන විනය පරීක්ෂණයේ සහය කරලා තියෙන චෝදනා වලට ඇයට පිළිතුරු දෙන්න බැරි වුණොත් මම හිතන්නේ ඇගේ කිරුල උන් අහිමි කරා. හරි. එහෙනම් අපි ඒකත් එක්ක ඒ වගේම දනු මට තියෙන ප්‍රශ්නේ මම මේ හැම තරඟෙම කරේ කිරුළු නැති කරන්න නෙමෙයි. ඉතින් ඔවුන්ගේ හැසිරීම ඔවුන්ගේ දේවල් නිසාම තමයි මේ දෙදෙනාටම මේ හැමදේම නැති වෙන්නේ. ඉතින් ඒවට කියන්නේ රෝස සනායක විතරක් මේ අය කරන වැඩවලින් දනු ඇය තමයි සදාකාලික රැජින විදිහට හැම වෙලෙම ඉස්මතු වෙන්නේ. මොකද ඇය අවුරුදු 35ක් පුරාවටම අදටත් මේ රටේ ගෞරවාන්විතව ජීවත් වෙන කාන්තාවක්. ඉතින් ඇයව හැම වෙලෙම මේ අය කරන මේ පහත් ක්‍රියාවලින් ඇයව ඉස්සරහට එනවා. ඉතින් ඒක ඇය කරගන්න දෙයක් නෙමෙයි. ඒ ඉන්න අය ඉතින් මම කියන්නේ මෙතනින් ඉස්සරහට මම තව රෝකරු රැජිනවල් 20ක් බිහි කරත් මගේ හිතේ ඉන්න රැජින ඇය තමයි. ඒක මුළු ශ්‍රී ලංකාවම දන්න දෙයක්. ඉතින් මම ශ්‍රී ලංකාවේ ඉන්න සියලුම කාන්තාවන්ගෙන් එක දෙයක් ඉල්ලනවා. මේ රටේ මේ දේවල් අපි කරන්නේ අපිට හම්බ කරන්න හෝ අපේ කිසිම පෞද්ගලික ලිංගික අල්ලසක් විදියට හෝ එහෙම කිසිම දෙයකට නෙමෙයි මම පැජන්ට් කරේ. ඉතින් ජය පරාජය විඳගෙන මේ රටේ නම්බුවනේ අරන් යන්නේ අපි. මේ රටේ නම්බුව කන්නේ නැතුව ඉස්සරහටවත් මේ ලස්සනට කාන්තාවක් විදියට අනිත් කමන් මට හරි දැක්කහම හරි දුකයි දනු. අනිත් සියලුම කාන්තාවන් 40 දෙනාම මේ තරඟේ හරි ආසාවෙන් වින්දා. ඔවුන්ට මේක දිනනවද පරදිනවද කියන එක නෙමෙයි ඔවුන්ට තිබේ. තරංගයට ඇවිල්ලා තමන්ගේ රට වෙනුවෙන් නියෝජනය කළ සතුටු වෙලා හරි ලස්සන්ට වුන් අදටත් ගිහිලා ඒ රටේ ජීවත් වෙනවා. ඉතින් මම ඒකයි තීරණය කරේ මෙතනින් ඉස්සරහට ලංකාවේ පැජන් කරන්න සුදුසු කාන්තාවෝ ලංකාවේ නැහැ. ඉතින් ඒ නිසා මම හිතුවා මේ අවුරුද්දේ නොමිනේට් කළේ යවනවා කියලා. ඉතින් මං හිතන්නේ අපිට දනු හරි ක්වොලිටි දෙයක් කරන ක්වොලිටි මිනිස්සු ඉන්න පැයි. ඉතින් එහෙම මිනිස්සු දැන් ලංකාවේ නැහැ. හරි. එහෙනම් අපි හම්බ වෙමු බොහොම ස්තුතියාවට. මේකේ ඇත්ත මොකක්ද කියලා අපි දැනගන්න පුළුවන් ළඟදිම.